අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල හිටපු ජනපති එක්වීම නිසා විශාල විරෝධතාවයක් මතුව ඇති බව අගමැති කියයි එක්සත් ජාතික පක්ෂ සඳහනේ සලකුණ පිළිබඳව දේශපාලන වේදිකාවේ වාග් සංග්‍රාම ආරවුල් අවසන් සතුටුදායක පිළිතුර බදාදා මනෝ කියයි වත්මන් පාලකීන් හොරු පිරිසුදු කිරීමට මැෂිමක් නිර්මාණය කර ඇති බව අනුර කියයි කොදෙව්වන්ට එරෙහි පළමු එක් දින තරඟෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක් ऐतिहासिक श्री दलिता समिधुन आशीर्वाद अग्रमाे मल्लतु महाविहारे එහිදී මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ත්‍රිපුටුව වේශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා මල්ලතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දෙමුල් කුමරේ විමලදම් අනුනාහිමියන් බැහැදට අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත වුණා ඉන් අනතුරුව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදට අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන තිබෙනවා विपक्षे बल वैडी दें विपक्ष बल दुनमें जनाधिपति श्रीलंका निदास पक्ष श्रीलंका निदास पक्ष श्रीलंका निदास पक्ष लूनू अंगी गबड़ावल मम इंडिया කටකරන්න බලාපොරොත්තු වෙනවා මොකද ඉන්දියාවට ස්නාන දෙකකින් ලොකු අස්වැන්නක් ලැබෙනවා දැන් ඇවිල්ලා තියෙන පොඩි අස්වැන්නින් එයාලා ඒ රට තුල මේව කරනවා පිටට දෙන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙනවා එයා ඉන්දියාවත් එක්ක කතා කරලා විශේෂ ආධාරයක් වශයෙන් මේක එවන්න කියලා කියනවා රජනය අතර යම් කිසි වෙළඳ ඒකාධිකාරී මාෆියාවක් කරගෙන රජයට විරුද්ධව යම් කිසි වට පිළිවෙල ඒ හැම වැඩ පිළිවෙලකුත් මේක ඇතුළේ තියෙනවා 100ට දෙපිච් එක 150කින් වැඩි කරනවා කියන්නේ රුපියල් පොඩි ගාණක්ද ඉතින් මේකේ තියෙන කුමන්ත්‍රණයක් තියෙනවා හරියටම ඉතින් මං හිතන්නේ ජනතාව රැවටෙන්නේ නැකන් නෑ නුත් අපි මේකට විසඳුමක් දෙනවා මේ ආර්ථික වේල මුදල්ලද කියලා ලාපුණා වගේ කිසි දෙයක් නවතින්නේ නැහැ අපි කොහොම හරි කරලා දෙනවා අපි වැඩකාරයෝ මතක තියාගන්න ජනාධිපතිවරයා වැඩකාරයෙක් මම තියෙන කියන්න ඕනේ නැහැ නේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වූ ජිනීවා යෝජනාවෙන් රටට කිසිදු අගතියක් සිදු වෙන නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා තීහක යෝජනාව නිසා අද වෙනකම් මේ රටට වෙච්ච කිසිම අගතියක් නැහැ. අපේ රටට යහපතක් වෙලා තියෙනවා මිසක් ඒකෙන් කිසිම අයහපතක් වෙලා නැහැ. එහෙම අයහපතක් වෙලා තියෙනවා නම් 31කින් සම්පූර්ණයෙන් අයින් වෙන්න. මොකද මේ වගන්ති දෙකකින් විතරක් අයින් වෙන්නේ. ඇමරිකානු එක්සත් ජනපදය මේ මැතිවරණයකට දවස් ගණනාවක් තියද්දි මේ විදිහේ වීසා නොදීමේ ප්‍රකාශයක් නිකුත් කිරීම තුල ඉතාම බරපතල සැකයක් ඇති වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයක් තහවුරු කරලා දෙන්න රට තුල ජනතාවගේ ඇමරිකන් විරෝධී භාවයක් ඇති කරලා ඒ හරහා මැතිවරණයේදී වාසියක් අත්පත් කර දෙන්න ඇති කරන යම් කුමන්ත්‍රණයක්ද කියන කාරණය මෙතන ඇති වෙනවා හැබැයි රටේ ජනතාව නොමග යවන්න මවලා පෙන්නනවා මේ ඇමරිකන් විරෝධයක් තිබෙනවා කියා ඒක බොරු විරෝධයක් ඒක ව්‍යාජ විරෝධයක් ලෝකේ ගත්ත ණය ටික ගෙවා ගන්න බරුව මේ ආණ්ඩුව හත් පොලේ ගාගෙන තියෙන මේ අවස්ථාව වෙනකොට දැන් බොරුවට මේ මැතිවරණයක් ලං වෙනකොට පෙන්වන්න හදනවා මේ රටේ සංවර්ධන කටයුතු වලට මේ පාර්ලිමේන්තු විරුද්ධ වෙනවා කියලා අමූලික බොරුවක් අතුරු සම්මත ගිණුමක් අප්‍රේල් මාසෙ වෙනකන් එවකට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිරමැතිතුමා පැහැදිලිව මේකට සල්ලි වෙන් කරලා තිබ්බේ සම්පූර්ණ වෙන් කරලා තිබ්බේ මොකද්ද වෙච්ච ප්‍රශ්නේ ඇවිල්ලා මේගොල්ලන් ආපු ගමන් මිනිසුන්ව චූන් කරන්න බදු අයින් කරා ලංකාවේ කවුරුත් නෝ කවුරුත් කිසිම දෙයක් ඉල්ලපු නැති බදුවක් අයින් කරා මොකද චීනෙට ප්‍රශ්නයක් ආව චීනෙන් එන්න පුළුවන් ණයක් ගන්න බැරි වුණා මෙතුමන්ලට කිසිම දෙයක් කර කියා ගන්න දෙයක් නැති වුණා දැන් බොරුවට මේක අපේ පිටින් දාලා මැතිවරණය කරන සල්ලි හොයාගන්න තව ගිනුමක් දැන් අපි දැනටත් කියනවා පුළුවන් නම් බජට් එකක් ගේන්න
අපි ඒකට සහයෝගය දෙන්නම්. බොරුවට මේක මැතිවරණයක් සම්බන්ධයෙන් කරන්නා වූ උප්පර වැට්ටිය සම්බන්ධයෙන් අපේ බලවත් කනගාටුව සහ අපේ රටේ නූපන් දරුවා පවත්නවා තවත් ණය කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. 2020 වසරේ මුල් කාර්තුව වෙනුවෙන් රුපියල් බිලියන 367ක අමතර මුදලක් ලබා ගැනීමේ අරමුණින් රජය අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය විරුද්ධ වීම සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. අපි සුළුතර ආණ්ඩුවක් නිසා ඒක පරාජය කරන ඔවුන් යන්න සූදානම් වුණත් රටේ දැයේ දරුවන්ට රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන් වන ඔබට ඒ කාර්යභාරය කරන්න ඉඩ දුන්නේ නැත්තේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී ඔප්පු කළා පෙන්නවා UNP ජනතා විරෝධී. UNP UNP විරෝධී කියලා පෙන්නවා. අපි පක්ෂපාත ભેදකින් තොරව ඒ රජෙන්ද මේ රජෙන්ද කියලා බලන්නේ නැතුව මුදල් ටික ගෙවන්න ඕන නිසා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරා. ඒ අතුරු සම්මත ගිණුම පරාජය කරන්න තීන්දුව කරේ කවුද? UNP විපක්ෂ නායක. UNP නැවත ෆේල්. ඡන්දේ එනකන් අවුරුදු 4ක් නිදියන් හිටපු ආණ්ඩුවක්. එයාලා වෙනුවෙන් බෙල්ල දීපු රාජ්‍ය නිලධාරීන්ව අන්ත අසරණ කරා නීතියට පිටින් වැඩ කටයුතු කරලා. මේ රටේ ජනතාව ගැනත් හරි අවබෝධයක් නැති සජිත් ප්‍රේමදාස මැතිතුමාලගේ ක්‍රියාකලාපේ උඩ තමයි එවැනි තත්ත්වයක් ඇති වුනේ. මේ අතුරු සම්මත ගිණුම අපට සමත කරගන්නට බැරි වුණාට මේ රටේ දැවැන්ත කටයුත්තක් කරන්න තියෙන අවස්ථාවකදී ඒ ඵල විපාක විඳින්න සිද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ඔය නැඩයටම තමයි. යහපාලන ආණ්ඩුව කරපු වැඩවල මුදල් ගෙවීමේ වගකීමට තමයි අපි පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගෙනාවේ. අපි ඒගොල්ලන්ට මුදල් දෙන්න තමයි අපි කටයුතු කරේ. මේකට කැමති වුණේ නැහැ. ඉතින් අපි ඒක ඉවත් කරගත්තා. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට යොදාගන්නා ලකුණු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා වූ තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදු කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා, රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සහ රවි කරුණානායක මහතා අතර මෙම සාකච්ඡාව සිදු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ නිල නිවසේදී. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගිය ජනබලවේගය එළඹෙන මහමැතිවරණයට තරඟ කරනු ලබන ලකුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නව සංධානයේ මහලිකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අතර හමුවක් ඊයේ කොළඹදී සිදු වී තිබෙනවා. කොළඹ පිහිටි රවි කරුණානායක මහතාගේ නිවසේදී අදාළ හමුව සිදුව ඇත්තේ ලබන සඳුදා රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පසු ලකුණු පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවයි එක්සත් ජාතික පක්ෂ වරුන් ප්‍රකාශ කළේ. ඉදිරියේදී මේක තවත් දිග්ගැස්සෙන්නේ නැහැ. සඳ වෙනකොට අපි මේ කටයුතු අවසන් කරලා කැඩෙන්නේ නැතුව අපි එක්සත් ජාතික පක්ෂයත් අනිකුත් පක්ෂ ගණනාවක් ඒකරාශී වෙමින් අලියද එහෙම නැත්නම් වෙන ලාංඡනයක්ද කියන එක තීන්දුව කරලා අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්න මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. බොරු කල්ලි හදන්න බෑ. එක්සත් ජාතික පක්ෂේ ඉන්න බැරි නම් ඕන කෙනෙක් යන්න ඕන. රනිල්ගේ කල්ලි නෑ, සජිත්ගේ කල්ලි නෑ, කාගවත් කල්ලි නෑ. එක්සත් ජාතික පක්ෂේ හැදින ඔක්කොම හින ගන්න දිනේ. එහෙම බැරි අය පාර්ලිමේන්තුවේ ඉන්නේ. නෑ ඉතින් එක එක අයගේ පුද්ගලික මත ගැටුම් අපට අදාළ නෑ. ලකුණු නෙවෙයි ජනතාව බලන්නේ. මීමැස්සගෙන් ආවත් දිනන්න පුළුවන්. මෙතිවෙන ව්‍යාපාරයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අවශ්‍ය විදියෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දියාරු වීමක් කොහොමත් තියෙනවා. ඒක හන්දනේ ජනතාව ප්‍රතික්ෂේප කරේ. ඒ වුණොත් අපි අපේ සන්ධානයේ අපට අවශ්‍ය ලකුණු දාගෙන අපි ඉදිරියට යනවා. මෙම් චරිතත් එක්ක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. එක එක ජාතිය චරිත ඉන්නවා, ජනතාව ප්‍රතික්ෂේප කරන චරිත ඉන්නවා. ඒක හන්දා මම හිතන්නේ ඒවා දේශපාලනයේ සාමාන්‍ය වෙන දේවල්. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ඉතින් ආණ්ඩුව පස්සේ විපක්ෂ සහයෙන් වැඩ ගන්න එහෙම උත්සාහ කළා. ඉතින් සාර්ථක නැද්ද කියලා මට කියන්න අමාරුයි. ලාංඡනය මොකක්ද කියන එක ඕකෙන් දැන් තියෙන ප්‍රශ්නේ. අලියගෙන් යනවාද, හංසයගෙන් යනවාද, ඒක තීරණය වෙන්නේ මැතිවරණයක තීරණය කරාට පස්සේ. දැන් මේවනේ අලිය ඕන නම් අලිය ඕන හරි කියන්න අපිට ඕනක ප්‍රශ්නයක් නෑ, no problem. අලියද, හංසයද, පූසද, සිංහයද, ඕන දෙයක් නැස්ති ප්‍රශ්නයක් නෑ. ලාංඡනයේ ප්‍රශ්නයක් නෙවෙයි. චර්මට කියන්න තියෙන්නේ. අපි අලියටත් කැමති, හංසයටත් කැමති, මේ පොටුවට කැමති නෑ. ඔබලට සුභ ආරංචියක් ලබන බද ආදා ලැබෙනවා. පසුගිය සමයේ දූෂණ වංචා සිදු කළ පුද්ගලයන් ඉන් නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුවට විශේෂ උපක්‍රමයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එයාලුත් මැෂින් එකක් හයි කරා, අලුත් වොෂින් මැෂින් එකක් දැන් හයි කරලා තියෙන මොකක්ද? සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙන වොෂින් මැෂින් එක නම් කිලිටි ඇඳුම් දාපුවාම ඒක පිරිසිදු වෙලා බාගෙට වෙලිලා එළියට එනවා.
ඇඳුම් පිරිසිදු කිරීමේක. දැන් ගෝඨාභයගේ වොෂින් මැෂින් එක හොරු පිරිසිදු කිරීමේක. හොරෙක් දානවා ඇතුළට එළියට එනවා ක්ලීන් වෙලා. මැෂින් එක කරලා තියෙනවා. මේ සූත්‍රය ලස්සන දෙන්නේ. හොරා එනවා අධිකරණයට වට දෙකක් කරකිනවා පිරිසිදු වෙලා එළියට එනවා මාධ්‍ය නාලිකාවක් සාකච්ඡාවක් දෙනවා. ඊට පස්සේ රාජ්‍ය උස්සවල ප්‍රධාන මුත්තික් වෙනවා. මේ මැෂින් එකට තමයි ගෙනාවේ කවුද? උදයන්ග වීරතුංග. රුසියාව හිටපු තානාපතිවරයා. 7.8% වංචාවක් වෙලා තියෙනවා. 12 මිලියන. අතර විශාල පාඩුවක් සිද්ධ වුණා. මේක පිළිබඳව අවුරුදු පහක පරීක්ෂණයක් තිබ්බා. උදයන්ග වීරතුංග දැම්මට මැෂින් එකට මැෂින් එක ඇතුලේ පොඩි ගැටයකට හිරු වුණා. හිටපු කුමාර රෙදිවල හිර වෙනව නේද? අන්නේ මේ හිර වෙලා තියෙන්නේ මේ දවස්වල. ඒඳ රිමාන්ඩ් එකේ නැත්තම් ගලා මැෂින් එකට දාලා තානාපතිකම දෙන්නේ. ගෙනාපු ගුවන් යානා වලින් කෝටි ගාණක් හොරකම් කරලා තියනවා කියලා අපි පාර්ලිමේන්තුවේ ඔප්පු කරාම පාර්ලිමේන්තුවේ එළිදරව් කරාම කෝර් කමිටු වාර්තා දැම්මම 2018 දී ඒ ගැන මී කියපු නැති එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව දැන් කෑ ගහන ඒ ගෙනාපු එක ගැන. හැබැයි ගෙනාපු එක ගැන අපි කලින් හෙළදරව් කරාම වචනයක් අත් ඒ ගැන කතා කරේ නැහැ. ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මොකද හොරු ආරක්ෂා කළා. නැවත ජනතාවගේ මනස විකෘති කරලා රවට්ටලා ජනතාවගේ ඡන්දෙ මංගොල්ල කාලා මේගොල්ලෝ එන්නේ හදන්නේ දේශපාලනේ තමන්ගේ බඩගෝස්තරයට මිසක රටේ ජනතාවට සේවය කරන්න නෙමෙයි කියන එක ජනතාවට හේතු ගැන්වීමේ තේරුම් කර දීමේ දේශපාලනේ තමයි අද ජාතික ජනබලවේගයේ ඔබ අපි ඉස්සරහා කියන වගකීම. පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය කියලා බෙදුනට මේගොල්ලෝ ඔක්කොම හොරකමේදි බෙදෙන්නේ නැහැ. මේගොල්ලෝ එකට එකතු වෙලා හොරු ආරක්ෂා කරනවා. ඒගොල්ලෝ හොරු ආරක්ෂා කරන විදිය දඬුවම් දෙනවා තියා අද අපේ හොරා අපට හොඳා කියලා විතර නෙමෙයි අනිත් පැත්තේ හොරත් අපට හොඳා කියලා පෙනී ඉන්නවා දැන් පාර්ලිමේන්තුවේ. ලොව පුරා පැතිර යමින් පවතින COVID-19 වෛරසය දකුණු කොරියාවටද ව්‍යාප්ත වී ඇති නමුත් එහි සිටින කිසිදු ශ්‍රී ලංකිකයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මතුවී ඇති මෙම තත්ත්වය හමුවේ දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ක්‍රියාත්මක කිරීමටයි විදේශ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. ලොව රටවල් 30ක් පුරා පැතිර යමින් පවතින COVID-19 වෛරසය දකුණු කොරියාවටද මාරාන්තික ලෙස බලපෑම් එල්ල කරන්නේ එරට තුල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරමින්. එරට තුල ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් සිටින අතර පවතින තත්ත්වයේ හමුවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අදාළ වෛරසය මේ වනතෙක් ආසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වන විට 20,000කට අධික ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ සිටින අතර COVID-19 වෛරසය පැතිර යාම හේතුවෙන් වර්තමානයේ ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙන තේකු නගරයේ ලාංකිකයින් 915 දෙනෙකු පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ එහි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සෝල්හි පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය හා එක්ව දැඩි අවධානයෙන් පසුවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කර නිවේදනයේ සඳහන්. මතුවී ඇති මෙම ගැටලුව හමුවේ දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඊට අමතරව එහි සිටින ශ්‍රී ලාංකිකයින් සමග සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක්ද පිහිටුවා ඇති අතර කොරියාවේ පිහිටි ලංකාවේ ආගමික ස්ථාන සේවක ප්‍රජාව හා ඉගෙනුම ලබන සිසුන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව 02-82-27-26-67 යන දුරකථන අංක පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මේ අතර දකුණු කොරියාවේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් එහි සිටින රැකිය හා සුබසාධන අංශයේ ප්‍රධානී සෙනරත් යාපා මහතාගෙන් අප විමසීමක් සිදු කළා. මේ කොරෝනා වෛරස් සත්‍ය විශේෂයෙන්ම එක තේගු ප්‍රදේශ ආශ්‍රිත තමයි මුලින් ව්‍යාප්ත වෙන පටන් අරගෙන තියෙන්නේ. කියන්න පුළුවන් ශ්‍රී ලාංකේය කිසිම කෙනෙකුට මේකෙන් මේ වෙනසක් කිසිදු අනුතරක් නැහැ. ඔවුන් සුරක්ෂිතයි. තියෙන තත්ත්වය ගැන උපදෙස් ලබා දෙන අපේ ශ්‍රමිකයන්ට ඒකෙන් කොහොමද ආරක්ෂා වෙන්නේ? ඒ වගේම ශ්‍රමික තියෙන වලට යන්න එපා. විශේෂයෙන්ම මහජනතාව ගැවෙන ප්‍රදේශවල පුළුවන් තරම් ඔවුන්ව හමුවෙන එක අඩු කරන්න කියන එක සහ අත්‍යවශ්‍ය කාරණාවකට යන්න තියෙනවා නම් ඒ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න කියන විශේෂයෙන් මුහුණවන්න පළමුම එක අත්‍යවන්න පළමුම එක ඒ වගේම මගී ප්‍රහාන සේවා වගේ දේවල් අවම කරන්න කියන එක අපි ඔවුන්ට ප්‍රචාරය ලබා දෙනවා. දකුණු කොරියාව පුරා COVID-19 වෛරසය පැතිර යාම වර්ධනය වී ඇති බැවින් ශ්‍රී ලාංකිකයින් එරට සිට යලි මෙරට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කර සිටියේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා මට්ටමින් විමසා බලමින් සිටින අතර අද හෝ හෙට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර දකුණු කොරියාවේ දකුණු දිග තේකු නගරයේ ඇතුළුව තවත් නගරයක් විශේෂ කලාප ලෙස නම් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ වන විට තේකු නගරයේ බීදිවල දැඩි පාළු ස්වභාවයක් දක්නට ලැබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි පසුබිමක් තුළ දකුණු කොරියාවේ ආසාදිතින් ගණන ක්ෂණයකින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට ආසාදිතයින් 346ක් සිටින බවයි විදේශ වාර්තා පවසන්නේ. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 142 වාර්තා වීමත් සමගයි. මාරන්තික COVID-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ලෝකීය රාජ්‍යයන් තවදුරටත් අවධානයෙන් පසු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ ඉරානයේ ප්‍රමුඛ රටවල් කිහිපයකින් කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට ඉරානයේ අදාළ වෛරසය ආසාදිත පුද්ගලින් 2 ජීවිතක්ෂයට පත්ව ඇති අතර එනට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 21. එසේම ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම්ලා ඇති ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තවත් මගින් 100කට වැඩි පිරිසක් අද නික්ම ගොස් ඇති බව සඳහන්. ඉතාලියේද අදාළ වෛරසය ආසාදනය වූ දෙවන පුද්ගලයාද මිය ගොස් තිබෙනවා. මේ අතර අදාළ වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ වුහාන්හි රෝහලක තවත් වෛද්‍යවරයෙකු මිය ගොස් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා. 29 හැවිරිදි ඔහු පසුගිය දෙවනදා පැවැත්වීමට නියමිතව තිබූ සිය මංගල උත්සවයේ පවා කල් තමා තිබුණේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම හේතුවෙන්. ලෙබනනයේ හා ඊශ්‍රායලයේද COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් වාර්තාවන අතර අදාළ වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලින් සංඛ්‍යාව 2345ක් වනවා. මැතිවරණයෙන් පසු එළඹෙන මැයි මාස පවත්වන නව පාර්ලිමේන්තුව සමග සුහදතාවයෙන් කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කථානායකවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකදී. මානව හිමිකම් සංවිධානයේ දසවන සංවත්සරික උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි පදනම් ආයතනයේ පැවැත්වන මෙම අවස්ථාව සඳහා කථානායක කරු ජයසූරිය මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විදේශ ආරාධිත අමුත්තන් එක්ව සිටියා. තව දින කීපයකින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ අලුත් පාර්ලිමේන්තුවක් අප්‍රේල් මාසයේ මැතිවරණයෙන් පස්සේ මැයි මාසයේදී පත් වෙනවා. ඊට පස්සේ මම විශ්වාස කරනවා නව පාර්ලිමේන්තුව සමග ඉතාමත් සුහදයෙන් සුහදත්වයෙන් වැඩ කරන්න. මොකද මේ ඔක්කොම නීති රීති සකස් කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු බොහෝ ගණනක් තියෙනවා. අද කවදාවත් නැති විදිහට මේ අධීක්ෂණ කමිටු රජයේ දෙපාර්තමේන්තුවලට වඩා අද උනන්දු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම පාස්කු සිද්ධියේදී පාර්ලිමේන්තුව තුළ විශාල වැඩ කොටසක් කළා. ඒක එක වார்த்தාවක් පෙරේදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. ඒ වගේම අපි ඔක්කොටම අවශ්‍ය වෙන්නේ නිදහස් ස්වාධීන මිනිසා ජීවාසම ගරු කරන රටක. රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසික කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසික කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා. කොළඹ ගම්පහ කළුතර නුවරඑළිය ගාල්ල මාතර හම්බන්තොට යාපනය මන්නාරම මුලතිව් මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය හා පුත්තුලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඊට යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද පැවති පළමු එක්දින තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජය හිමි කරගත්තා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. කොදෙව් ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ ප්‍රථම තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේ කොදෙව් කණ්ඩායමටයි. එය අනුව සිය ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 289ක් රැස් කළා. මෙහිදී ශයි හෝප් ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වුණා. And in the end with Rustan Chase getting a good 40 in 41 balls, they kept the momentum going. Nicholas Curran came in and didn't quite get going and this take advantage of that period and lost Pollard and Curran pretty cheaply.
පිළිතුරු ලකුණු 290ක ඉලක්කය හඹා යාමට පිටිට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් අවිෂ්කර ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න ලකුණු 101 මූ සමඳතාවයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන දුන්නා. මෙහිදී දිමුත් ලකුණු 52කින් සහ අවිෂ්කර ලකුණු 50කින් ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කළා. තිසර පෙරේරා ලකුණු 42ක් ලබා ගනිද්දී අවසන් පන්දුවාරයේ දෙක රැඳී සිටමින් අනෙක් පස කඩුළු බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතකට රැගෙන යාමට හසරංග සමත්වන්නේ නොදෙවි ලකුණු 42ක් රැස් කරමින්. Straight up. Our ball is in. It's in the air. Just then. Simply magnificent. Slower one. Means to him. අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ජයග්‍රහී ලකුණ වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක ඉතා තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට අද සමත් වුණා. ශ්‍රී ලංකා get home. The pace at this ground is a score of 250 plus in 14 such positions. In Sri Lanka win by one wicket. On the back of this man, Mickey Arthur did see Ranindu Hasaranga to this three-match ODI series. රාත්‍රි පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැනගැනීමට පිවිසෙන ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළි කමෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.